ශ්‍රී ලංකා කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතර එක් දින තරගාවලිය අවසන් වෙලා තරගාවලිය ගැන අදහස් දක්වද්දී ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා කිව්වේ තරගාවලිය ප්‍රතිඵලය ගැන කනගාටුවක් තිබුණත් අවසාන තරගයේ ජයග්‍රහණය ලොකු ශක්තියක් කියලා. නමුක ක්‍රීඩකයන් රැසක් එක්ක බංග්ලාදේශයට ආපු ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශයේදී මුහුණ දෙන්නුනේ දැන් ජාත්‍යන්තර එක් දින පිටියේ අත්දැකීම් අතින් ඉහළින්ම ඉන්න කණ්ඩායමකට. ඒ පීඩනේ තවත් වැඩි කළේ පළවෙනි තරග දෙකේම කාසිවාසී පරාජයට පත්වීමක් එක්ක ලකුණු හඹා යාමේදී අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක් මැද පෙළ නැතිවීමේ පාඩුවත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි තරග දෙකම පරාද වෙනවා. තුන්වෙනි තරගයේ වෙද්දී ශ්‍රී ලංකාව එන්නේ තරගාවලිය පරාද වෙලා උනත් අවසන් තරගයේ හෝ ජයගින කණ්ඩායමේ ගෞරවය බේරා ගන්න සටනකට. මේ තරගයෙන් ජයගත්තට පස්සේ කුසල් කිව්වේ මෙහෙම කතාවක්. තරගයේ ජයග්‍රහණය අනිවාර්ය දෙයක් වුණා. තරගාවලිය පරාද වෙලා තිබුණත් පළවෙනි පන්දු ආර 10 මම අවධානමක් අරගෙන වේගයෙන් ගැහුවා. මම හිතේ තියාගෙන ආවේ පන්දු ආර 30 35 වෙනකම් කඩුල්ලේ ඉන්නවා කියලා. පුළුවන් දවසට ලකුණු 50ක් 60ක නතර නොවී ලකුණු ගානකට යන්න ඕනා. තරගාවලිය පුරාම අපේ පන්දු යවන්න හොඳටම කළා. චමීර විශිෂ්ටයි. අපේ පන්දු රැකීමත් තරගාවලිය හොඳටම තිබුණා. අවසනාවට පළවෙනි තරග දෙකේ බැටින් තමයි අවුල්ුනේ. හොඳ දේවල් එක්ක ඉස්සරහට යන්න අපිට පුළුවන් වෙයි. කුසල් එහෙම කියද්දි බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා කිව්වේ ශ්‍රී ලංකාව අද දවසේ තමන්ගේ කණ්ඩායමට පහර දෙන්නම ඇවිත් කියලා මුලින්දම්ම තේරුණා කියලා. මම තරගාවලිය දිනුවට පස්සෙත් කියන්නේ අපි හොඳ ක්‍රිකට් ගහුවේ නැහැ. තුන්වෙනි තරගයට ආවේ තරගාවලිය දිනලා. හැබැයි අපිට බැරි වුණා තරගාවලිය සාර්ථකව අවසන් කරන්න. අපේ තව හැදෙන්න දේවල් තියෙනවා. අද ලංකාව ආවේ අපිට ගහන්නමයි. උන් ආරම්භයේදීම අපි යට කරලා පහර දෙන්න උත්සාහ කළා. ඒකට අපේ පන්දු යවන්නන්ගෙන් උත්සාහය ලැබුණා. කෙටි පන්දු දුන්නා වැඩි. ඒ වගේම අපි පන්දු රකෙද්දිත් ඔවුන්ට අවස්ථා ගණනාවක් දුන්නා. අපේ වර්ධන නිසා එයාලා ලකුණු 30ක් විතර වැඩියෙන් ගත්තා. කොහොමුණත් මම කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. අපි කණ්ඩායමක් විදිහට මේ දේවල් ඉක්මනට හදා ගන්න ඕන. ඔය විදිහට තමයි අවසාන තරගයේ අවසානයේ ශ්‍රී ලංකා නායකයාත් බංග්ලාදේශ නායකයාත් අදහස් දැක්වුවේ. පසුගිය කාලේ දැකපු 9-2 නැතුව ගොඩක් සුහදව කණ්ඩායම් දෙකම තරගාවලියේ සෙල්ලම් කළ විදිය තමයි අපිට මේ වතාවේ දකින්න ලැබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මත් subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.